1982 1987 කාල සමය තුල ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සිදත් වෙත්තමුණි ඉතාමත් දක්ෂ ආරම්භක පිතිකරුවෙකු ලෙසින් ප්‍රසිද්ධව සිටියා. ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල්ම ටෙස්ට් ශතකය වාර්තා කිරීමේ ගෞරවය හිමි කරගත් මෙම පිතිකරුවා එක් දින පිටියට වඩා කැපී පෙනුනේ ටෙස්ට් පිටිය තුළදී. ඉතාමත් දුෂ්කර කාල සමයක ශ්‍රී ලංකා නාමය ලෝක ක්‍රිකට් පිටිය තුළ බබලවන්නට සුවිසල් මෙහෙයක් කළ සිදත් පිළිබඳව වර්තමාන පරපුර දැනගත යුතු වෙනවා. ටෙස්ට් තරඟ 23කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සිදත් වෙත්තමුණි ඉනිම් 43ක් තුළ ලකුණු 1221ක් ලබාගෙන තිබෙනවා. එසේම සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ අර්ධශතක 6ක් සහ ශතක 2ක් ලබාගත් සිදත් එම ශතක 2ම වාර්තා කළේ මව්බිමෙන් පිටතදී. ශ්‍රී ලංකාව මංගල ටෙස්ට් තරඟය සඳහා සහභාගී වුණේ 1982 වසරේදී. පීසරා ඕවල් පිටියේ පැවති එම තරඟයේදී ශ්‍රී ලංකාව තරඟ වැදුනේ එංගලන්ත කණ්ඩායම සමඟයි. එම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙසින් කටයුතු කළ සිදත්ට ඉනිම් 2 තුල ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 6ක් සහ ලකුණු 9ක් පමණයි. 1982 වසරේ පැවති ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟයේ පැවතුනේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් පිටියේදී. එම තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 454ක් ලබා ගත්තා. එහිදී මනරම් ඉනිම ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු සිදත් වෙත්තමුණි 4/21ක් සමගින් ලකුණු 157ක් ලබාගත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල්ම ටෙස්ට් ශතකය ලබාගත් පිතිකරුවා බවට පත්වෙමින්. ක්‍රිකට් ලොව රන් දෙවොල ලෙසින් හැඳින්වෙන්නේ ලෝඩ්ස් ක්‍රිකට් පිටියයි. ලෝඩ්ස් පිටියේදී ටෙස්ට් ශතකයක් ලබා ගැනීම ඕනෑම පිතිකරුවෙකු සිය ටෙස්ට් දිවිය තුළ ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන සිහිනයක් වනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් එම සිහිනය මුලින්ම සැබෑ කරගත් පිතිකරුවා වුණේ මොහොයි. 1984 වසරේදී එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් පිටියේ පැවති ටෙස්ට් තරඟයේදී සිදත් 4/21ක් සමගින් ලකුණු 190ක් ලබාගත්තේ මනරම් ඉනිමක් ක්‍රීඩා කරමින්. ලෝඩ්ස් පිටියේදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසින් වාර්තා වූ අතර එහි රැඳී තිබුණු මෙය 2011 වසරේදී තිලකරත්න දිශාන් බිඳ දැමුවේ ලකුණු 193ක් ලබා ගනිමින්. 1889 වසරේ සිට විස්ටන් සඟරාව වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයන් නම් කිරීම සිදු කළා. එලෙස විස්ටන් සඟරාව 1985 වසරේදී නම් කළ විශිෂ්ටතම ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකාව සිතත් වෙත්තමුණිගේ නාමයද ඇතුළත් වුණා. එහිදී ඔහු එම වාසනාව හිමි කරගත් මුල්ම ශ්‍රී ලාංකිකයා ලෙසින් ඉතිහාසයට එකතු වුණා. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට පහලින් ඇති subscribe button එක ඔබන්න.